උත්තල කියලා කොටස් දෙකක් තියෙනවා. උත්තල සතපත්‍ර වේද න්‍යාය කියලා තමයි අපි මේක හඳුන්වන්නේ. එතකොට මේ උත්තල සතපත්‍ර, සතපත්‍ර කියන්නේ 100ක් වූ පත්‍ර. 100ක් පත්‍රයව උත්තලයි. මොකද 100ක්වත් කිව්වම අපි දන්නවා මේ නෙළුම් මලගෙන කියන්නේ. නමුත් මේ න්‍යායදීදී මම බෞද්ධයෙක් වශයෙන් මම නෙළුම් මල තෝරගත්තේ නෑ. මම මෙන්න මේ පත්‍ර තෝරගත්ත මේ තාම්බූල විටිකා සඳහා අපිගෙන බුලත් තමයි යොදාගත්තේ. මේකෙදි වෙන්නේ උත්තර සතපත්‍ර වේද න්‍යායරි වගේම තමයි මේකේ, මේක මේ පැත්ත උත්තලනේ, මේ පැත්ත අවතල. දැන් මේක විදිනවා අපි, වේද කියන්නේ විදිනවා. විදීම සඳහා අපි මෙන්න මේ කිනි මේක භාවිතා කරනවා. එතකොට මේ විදිනවා, විදීම මෙන්න මේ ආකාරයෙන් තියලා අපි හරියටම තප්පරයක් ඇතුළත. දැන් අපිටමු ඔන්න මම විදින්න යන්නේ. තප්පරයක් ඇතුළත විද්දා. දැන් මේ සියල්ලම සිදුරු වෙලා තිබිය යුතුයි. දැන් මේ අපි දකින්නේ මේ අවසාන පත්‍රය දක්වා අපිට දකින්න පුළුවන්. මේක මෙහෙම විදිලා මතුවෙන්න විදලා තියෙනවා. එතකොට මේ මේ විඥායදී අපි පෙන්වන්නේ මේ හැම එකක්ම විදුණ. දැන් විදුණේ එකවර විදින ගියා. නමුත් අපි දකිනවා මේක නැවත ගුණ කරගත්තාම මේ එක කොළයක් විදුණට පස්සේ තමයි අනිත් කොළේ විද්දේ. අනිත් කොළයට වැදුනේ එක කොළයක් විද්දට පස්සේ. අනිත් කොළයට ඊට පස්සේ එකින් එක එකින් එක අපි බැලුවොත් මෙතන පත්‍ර 100ක් තිබුණා. ඒ 100ය තප්පරයක් ඇතුළු කාලයේදී අපි විද්දා. ඒ තප්පරය ඇතුළු කාලයේදී එහෙනම් තප්පරෙන් 100ෙන් එකක කොටසකදී මේක පත්‍රයක් විදගෙන පිළිවෙලින් තමයි අනිත් පත්‍රයට එකින් එක තමයි මේ පත්‍ර හරහා මේ විදිහට ගියේ. මේක අපි කියන උත්තර සතපත්‍ර වේද න්‍යාය කියලා හැඳින්වෙන්නේ මෙන්න මේ විදිහට වේදයක් විදින ආකාරය. මේක න්‍යායක්. මොකද න්‍යාය කියන්නේ මේක නොබිදිය හැකි, මේක විද්දත් විඩි තිබ්බත් මොන වේගයකින් ගැසුවත් මේක එකක් පසුපස තමා අනිත් එක යන්නේ. එකකට පස්සේ එකක් වශයෙන් මේ එකකට ගත කරන කාලයකට පස්සේ තමා තවත් එකකට කාලය ගත කිරීමට සිද්ධ වෙන්නේ. ඒවා මම හිතනවා මේකෙන් පැහැදිලි වෙන්නේ ඇති. එක ශරීරයකට එක මනසයි තියෙන, මනස් රාශියක් නැහැ. ඒ මනස් රාශියක් නැති බව ගම්ම්‍ය කරන එක න්‍යායක් තමයි ඔන්න අපි කතා කරේ අද. උත්තල සතපත්‍ර වේද න්‍යාය එකින් ස්පර්ශ කරනවා වගේ මේ ස්පර්ශ වීම දිගටම සිද්ධ වෙලා තියෙනවා. සර්ව සුභ සිද්ධ වේවා. අපි තවත් න්‍යායකින් හමු වීමට බලාපොරොත්තු වෙනවා. යහපතක් සමු.